හයි හතර වෙනි දවසරත් බ්ලොග් එකක් කියන හරිද කොහරි මේ ගෙදරන්නන තාම මේ ගෙදරනෙම යන්නවට බඩගිනි ඒත් කාලා ඒත් එක්කම තෙල් ගහගනිමු මේ යන්න කලින් දැන් කොහරි කාන්දර පාරෙන් එළියට දාන්න ගමන් ඉන්නේ වලට පිනන ඇති අපි මෙහෙම දාලා සෙඩ් එකටත් ගිහිල්ලා ඊට පස්සේ අංකල් පාර පුරා දුන්නු ඊට පස්සේ අපි එහෙමම යමු කණ්ඩ කාලා තෙල් ටික ගහලා කාලා එහෙම ආපහු ඇවිල්ලා ටැක්බුක් එක අරම ටික ඔක්කොම ඇනෙක්ස් එකේ මේ ඒ ටික අරගෙන යන්න ඕනේ ඒ ටිකත් අරගෙන අපි එහෙම යමු යන්නේ හරි ඉතින් මේ බෑග් එක එහෙම ගන්න මම ආවා ගිහිල්ලා මේ කාරේට තෙල් ගන්න මේ ෂෙඩ් එකට යද්දී account balance එක minus කරලා තිබ්බා. මම දන්නේ නැහැ කොහොමද උනේ කියලා. commercial bank එකේ ඍණ ගානකට වැටලා. ඊට පස්සේ මම රතේ cash තිබ්බ බෑගෙන් තමයි මම තෙල් මේ ගාගත්තේ කාර් එකට. ඊට පස්සේ මම කෑවේ නැද යනකම් කණ්ඩෝනි. මේ bank එකෙන් අහලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ මට කිසිම idea එකක් නැහැ. මොකද සල්ලි ඊයරා තිබ්බ එක අතුදේ minus වෙලා. හරි. කොහොම හරි එහෙම scene එකක් වෙලා. හරිද? ඔයාලත් එහෙම වෙලා තියෙනවා නම් comment section එකේ දාන්න. මේක විතරයි අර යන්නේ මේ ට්‍රයිපොඩ් එක තියලා යන්නේ ඉතින් අපියා ගිහිල්ලා දැන් කායකට තෙල් අයත් මගින් ගහන්න ඒ වඩා දුරට නුවර හරහා යනවා හිතුනොත් නුවර හරි බලමු කොහෙන්ද යන්නේ කියලා තාම අයිඩියක් නැහැ මම මාසල්ට යන්න ඕනින්ද බලමු අද දවසේ ඉතුරු ටික මොකද වෙන්නේ කියලා අපි එහෙනම් යන් ආපහු බ්ලොග් එකේ ඉතුරු ටික හරි දැන් යන ගමන් ඉන්නේ ඉතින් මේ කණ්ඩ යන්න ඕනි කාලා මාළපේ දිනන නෙළුම කියලා එකක් ඒකෙන් කාලා අපි යන් එහෙමම ඉතින් හයිවේ දාලා යන් මේ කුරුණෑගලට දාලා එහෙම පාරකින් යන් කොහොම මාදලට යන්න ඕනේ ඉතින් මේ දැන් 10 පාරක් ගිහනවා මේ දාලා තුන්වෙනි පාර මේ රෙකෝඩ් කරන්නේ මොකද මේ කාර් එකට කනෙක්ට් කරනවා ඒතකොට ඔඩියෝස් ඇහෙන්නද ඉතින් දැන් ආයෙ ඩිස්කනෙක්ට් කරලා දැන් මේ රෙකෝඩ් කරා අපි යන් සේ ස්විට් කියලා පේජ් එකක් තියෙනවා මේ ඒකේ පෙන් රස ගොඩක් තියෙනවා මේ පල්ලෙම ලින්ක් එකේ දාලා දියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ගිහිල්ලා බලන්න යාළගේ තියෙනවා 1450 ඉඳලා මම හිතන්නේ තියෙනවා ජාස් තියෙනවා අරම්භ ගොඩක් තියෙනවා මේ බොක්ස් එකේ වෙන්නේ 1950යි මේ ඒකේ රස රසව ගොඩක් තියෙනවා හරි මේ try කරලා බලන්න කියලා මේ ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා බලන්න යාළුවෝ ටෙක්ස්ට් එකක් දාලා ඔයාලගේ බර්ත්ඩේ සරමවට ඕඩර්ස් දාගන්න පුළුවන් बड़ी හරි ඉතින් දැන් මං කෑවා දකින්නදී මේ පරිප්පුයි බීඩුයි ආමනෝනෝ තිබ්බා ඉතින් මේ දැන් ආයෙත් තෙල් ගහන්න ඕනේ කියලා මම කිව්වනේ මොකද මං අර බැංක් බැලන්ස් එක සීන් එක උනේ ඉතින් මං ආ අනිත් account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරත්තා දැන් ආයෙත් තියනවා දැන් තෙල් ගහ ගන්න ඕනේ ආයෙත් පෙට්‍රල් සෙට් එකට ගිහිල්ලා එහෙම තෙල් ගහගෙන අපි එහෙමම යන් ගෙදර යන් යන් කියලා මම හිතන්නේ හතර පාරක් විතර කිව්වා කොහමද? නා මේ උදේ මට පොඩි වීඩියෝ කැලක් ගන්න වුණා මේ උදේ මම අර විනාඩි 20ක් විතර මේ හොස්පිටල් එකේ දා ඩොමේන් එක මැනේජ් කර කර හිටියා. ඒක පොඩි ගන්න බැරුව මොකද කලින් වීඩියෝ එකේ දවසම තිබ්බේ ඒක නේද? ඒක තමයි ගත්තේ නෑ. ඔයාලට ඒක බලලා බලලා එපා වෙලා ඇති. කෝඩ් කරන්න කොහොමද ඉඳගෙන හදන්න. මේ කමන්නේ. අපි යන් මේ දැන් ඕම ෂෙඩ් එකට ගිහිල්ලා ගෙදර. පහරෙද්දිවත් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් කියලා 12 පහ වෙනවා. උදේ යන්න ඉදී නම කතාව කමන්නේ අපි යන්ද එන්න මෙතන වල පේන ඇති මේ දැන් හයිවේ එක යන ගමන් ඉන්නේ මේ ෆෝන් එක තියෙනවා මේ අර පොඩි එක ඒකට මම මේ
කාබ්ලේකට කනෙක්ට් කරන්න සෑහෙන ලාවක් දඟලව. දැන් තමයි හයිවේ එකට. දැන් කියන්නේ කඩවත හයිවේට. කොහොමද ඉන්නේ 20ක් විනාඩි 15ක් විතර දඟලනවා කොහොමද කනෙක්ට් කරගත්තද දැන් යනවසෙ. අවුලන්නේ. දැන් උඩ දුර යන්න දිනන කම්මැලි නැත්තම්. ඒක කනෙක්ට් කරගත්තා කොහොමරි. අන්නානේ ඇයි රෙඩ්ඩෙත් තම. ගොඩක් කල ගියා. මොකද ඒ ෆෝන් එක හිර වෙනවා 6 එකක්. iPhone 6 එකක. පාරනයි රෝෂන් නේද. මොකද මේක කනෙක්ට් කරපුවාම මම රෙකෝඩ් එකක් කොන්ෆර්ම් කියන මෙලෝදයක් ඇහෙන්න ඕන. මේකේ මයික් එකේ තොර ඇහෙන්න. මේ කියන්නේ කාර් එක. එහෙම සීන් නැත් තිබ්බ. දැන් ඒ ප්‍රශ්නේ හරි. දැයියන් අප්. ඉතින් මේ කීල්සෙන් ගත්තම මේ මැංගෝ ජූස් එක ඉතින් මේක ඒ හරිම රහයි මේක තමයි මම ගත්ත මේ අපි යන් දැන් මේ දැන් ඉන්නේ හරියටම කොහෙද වන්දන නිට්ටඹේද කොහෙද ඒ වගේ තැනක ඉන්නේ ගම්බහරි කොහරි මේ පවන්නේ මේ කීල්සකින් හදගල දිනත් කොහරි පවන්නේ කීල්සකින් ඉතින් මේ යන් දැන් අපි ඉතින් මේ දැන් ඉන්නේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් එකේ සෙන්ට්‍රල් නේද දක්ෂින අධිවේගී මාර්ගයේ නෙමෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉන්නේ මේ වල පීනේ යන වාහන යන කොහම යන මේ අරගේ කීල්සෙන් ගත්තා බීම දෙක මම දෙකම බිව්වද හරි ඉන්න රහයි ඉන්න එකක් මදීන්ද ඒක ලාජ්ජයක් නැහැ නෝ දෙයක් කරන්න දෙයක් නැතින් කොහම හරි මේ මම ඊයේ කරපු බ්ලොග් එකේ මම කියලා දිනවා මේක 13 වෙනිද පබ්ලිෂ් කරන්නේ නැක් රෙකෝඩ් කරන්නේ 14 පබ්ලිෂ් කරන්න කියලා. දැන් අද තමයි 13. මට දවස් පොඩ්ඩක් මාරුනේ වැඩි හිතන්න බෑ. ඒක මම පබ්ලිෂ් කරලා දින්නේ 12 වෙනිද. අද තමයි 13 වෙනිද. හෙට තමයි 14 එකෙන් සම්ද දවස. එහෙම සීන් නැක් තියෙනවා පොඩි. ඒක වැඩි ගණන් ගන්න එපා. කොණ්ඩ පොඩ උල්ලා දින්නේ හිතන්න එපා. ඊය පස්සේ කවුම් හරි. අපි යන් දැන් හයිවේ ගෙනින් අපේන සන ප්ලේසස් තියෙනවා මේ මේ පාරෙන් යද්දි මේ තමයි මේ පැත්තේ කියන්නේ මොකද මම මඩ වලට යන්න ඕනේ දැන් යද්දි ඒකින්ද හරි දැන් ඉතින් මේ ක්ලයන්ට් හම්බෙන්නවා ඉන්නේ මේ මම එද්දි වාහනයක් ගිනි ගත්තා මේ ඒ කියන්නේ හරියටම මෙතන එද්දි වාහනයෙන් ගින්දර වලින් වටන කොහොම හරි හරි මම වීඩියෝ ගන්න බලා මොකද ට්‍රැෆික් වෙන ඉඳන් මම ඉක්මනට ආවා මේ එතනින් වාහනයක් ගින්දර වලින් වැඩි වැඩි ආවා මේ ඊට පස්සේ කට්ටිය මේ මාත් ගාසේ වත් කර ගින්න යනවා කියලා මම කරා ඊට පස්සේ කට්ටිය ඉතින් බැහැලා අයින් වුණා ඔක්කොම ටික කාරකින් මට නවත්තන්න බැරි වුණා මොකද වටේ කට්ටිය දෙන වට වුණා සීන් එකක් වුණා මේ හරි දැන් අපි වැඩි වැඩි කතා නැතු ගිහිල්ලා අයමු දැන් අපි හරි ඉතින් ඔයාලට මාව පේනවද නැද්ද කියලා මම දන්නේ නැහැ මේකද ලයිට් එකක් තියෙනවා හැබැයි හරි ක්ලයන්ට් හම්බුණා දැන් අපිට එනවා පේන්නේ හරි ඉතින් කොහොමද ක්ලයන්ට් හම්බුණා දැන් එතන වැඩි ඉවරයි දැන් යන්න තියෙන්නේ දැන් ඉන්නේ හරියටම මාතලේ පහු කරලා කියන්නේ මොකද කරගන්න අලුවේ හරරි ඉන්නේ ඉතින් එතනින් දැන් තාල යන්න ඕනේ දඹුල්ලට දැන් වෙලාව හරියටම 7යි අපි බලමු බ්ලොග් එකේ ඊතුරට ගිහ මොකද වෙන්නේ කියලා දැන් ගෙදරට යන්න තියෙන දැන් නම් පොඩ්ඩක් අර හැලවල් අරනවා ගස්සනවා හදින ටික බලන්න එන්න හෙට දිහා අපි ටික බලමු මොකද රෑලානේ
යන් අපි ගෙදෙට්ටද වැඩි කතා නැතු අපි ගිහිල්ලා ඉදරු වැඩටික කන්ටිනියු කරමු. එහෙනම් මඩවලට මේ සෑහෙන හයියෙන් වහිනවා. මේ පාරක්වත් පේන්න දෙන්න ඔයාලට පේනද? ලාවට හරි මඩවල කවුළු කරල ඔක්කොම යට වෙලා තිබ්බේ. අනේ මතර සෑහෙන පාරට ඇවිල්ලා තිබ්බා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මං දැන් ඇවිල්ලා ඉන්නේ ගෙදර පාරට. හරි ලස්සන පාරක් තියෙනවා. ඔය ලයිට් එක පාලමක් වගේ ඉතින් මම මේව දවල්ට පොඩ්ඩක් ලස්සනයි මේ මගේ පැත්තට ආරවන්නේ නැහැ කවරව මම වෙන්නේ මේ ගෙදරට ගිහිල්ලා ඒක ස්විච් කරෝ මේ දවල්ට මාරව ලස්සනයි මේ ගස්පුලන් හරවා දිරන අර පැති ඉඳලා ඉඳලා මෙහෙට එද්දි ඉතින් වහිනවා මේ දැන් වෙලාව හරියට 7:57 අපි ගෙදර ගිහිල්ලා මේ දොටි කතා කරමු අපි යන් ගෙදරට ආවා බව කාමරේට. ඉතින් මේක පරණ බ්ලොග්ස් වල වල දැකලා ඇති. ඉතින් මේක තමයි මගේ සෙටප් එක තිබ්බේ. දැන් ආවා ඉතින් වොෂ් එකක් දා ගන්න ඕනේ. මේ වොෂ් එකක් දාලා අපි කාලා ඊට පස්සේ නිදා ගන්න යා. බලමු ඉතින් ඉස්සෙල්ලා දැන් වොෂ් එකක් දාගෙන මොනවා හරි කරන්න අපි වොෂ් එකක් දාගන්න. ඉතින් මම හදුවු. මේක අද්දාගම ફોකස් කරන්න. මේ ටික මම හැදුවේ. ඊට ඔක්කොමයි වන්දම ඇති ඔය ඇන ගහලා තියෙනවා තමයි පොඩ්ඩක් ඔය පැච් පැච් තියෙනවා ඔය ගණන් ගන්නවා දැන් ගලවලා තියෙන ඉඳ මම නිකමට ඔය ටිකන් ගිහිල්ලා බලුවා මේ ඔයාලා පේනද මේ රීච් එක වැඩි වෙලා දෙනවා සෑහෙන්න මේ හොඳයි ඇත්තට මේ මං කියන්නේ වීඩියෝ වියුස් තිබ්බෙම නැහැ ඉබ්බෙම නතු එක පාට වෙනනම් පොඩි මෙහෙම වෙලා තියෙන උඩර කිල්ල මොකද වීඩියෝස් දාන්න බැරුණානේ ඉතින් සාධාරණයි ඒක නයිස් ඔයාලා බ්ලොග්ස් බලන අය කියන්නේ කුපිරි දැන් කොහමද ඉතින් ආවා ගෙදරට ගෙදරට ඇවිත්ලා දැන් කෑවා ඔයාලා දකින්න ඇති මගේ චූටි මිගාන ඒ සාමාන්‍ය මිගානක් වගේ තුන් ගුණයක් හතර ගුණයක් ලොකුයි ඒක හරිද එතරම් සාමාන්‍ය බොන කෝප්පෙන් හතර දෙනෙක් විතර තේ ආදන්න පුළුවන් එම් පොඩි කේස්සක් තියෙනවා හරි එකගෙන ඩි දන්නක අපි අදර බ්ලොග් එක ඉවර කරමු නෑ දැන් තවට ඉවර කරමු හරි දැන් වෙලාව 9:00 පොඩි වැඩක් ගන්න පොඩි වැඩක් කියන්නේ මේ හොස්ටින් නේ වදා කොහොමද දවස් ටිකම ගෙවෙන්නේ හොස්ටින් ජේ පොඩි වැඩක් ගන්න එඩිට් කරලා දැන් නිදා ගන්නවා ඉතින් අදර බ්ලොග් එක ඉච්චරයි ඉතින් හෙට ඉඳලා අපෝ ඩයිවිඩ්ලා කරලා බලමු මොන වගේ මේකක් තියෙන්නේ කියලා ඉතින් මම දැන් ආවා නිදා ගන්න ඇඳර මේ ලැප් එක මේකටම අරන් ආවා මොකද මේ ඇඳ සෑහෙන ලොකුයි හෙට උදේ මම පෙන්නන්න හෙට උදේ කියන්නේ හෙට දාන බ්ලොග් එකේ බලන්න ලොකුම ඇඳක් තියෙන්නේ මේකේ සමහරවිට කලින් දැකලා තිබ්බ වීඩියෝස් වල මගේ වීඩියෝස් කලින් මේවා බලවන ගොඩක් කෑවා බඩ හොඳටම පිරුණා අපි එහෙනම් දැන් මේකත් ඉවරලා ඉදාගමු Bye bye.